බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි වස්තුන් කියන්නේ රන් රිදී වැනි වටිනා වස්තුන් නිසා ඒවා ඒවා නිසා පුජ්‍යලයේ සැඩපහරකට අහුවෙලා යනවා ඒවා ගන්න තමයි සැඩපහරට බහැලා තියෙන්නේ එතකොට කාලකට පස්සේ කෙනෙක් ඇවිල්ලා කියනවා ඔය සැඩපහර කොහරි භයානකයි ඕකේ දිය සුලි හම්බ වෙනවා දිය රකුසෝ ඉන්නවා එතකොට බොහොම දරුණු මත්ස්‍යයන් වැනි අය ඉන්නවා ඒ වගේ බොහොම භයානක තත්ත්වයන් වලට මෝන දෙන්න සිද්ධ වෙනවා එතකොට එච්චර ලොකු ගැටලු ගොඩක් තිබුණා විතරක් නෙවෙයි නතර වෙන්නේ මේ නදිය ගලාගෙන ගිහිල්ලා වැටෙනවා ඉතාම භයානක විලකට තාම බිහිසුණු විලකට වැටේ ඒක නිසා ඉහළට පීනන්න කියලා කලකට පස්සේ ගංගේරට එන පුජ්‍යලෙක් කියනවා ආන් එක ඇහිලා මේ මිනිසයා වීරිය යොදලා අත් දෙකෙන්ද පාවලින්ද වීරිය අරගෙන උඩහට පීනනවා පින්වත්නි මේක හරිය ලස්සන උපමාවක් මේ කියන්නේ ගඟ කියන්නේ මේ සංසාරෙම තමයි මේ සැඩ පහර කිව්වේ මේ ඕගයම තමයි මොන ඕගේද මේ සසර තණ්හාවට කියන නම මේ තණ්හාව කියන සැඩ පහරට අහුවෙලා තමයි අපි මේ ගමන යන්නේ දැන් ඒ තණ්හාව කියන සැඩ පහරට අහුවෙලා ඉන්නේ අර අර වස්තුවක් හොයන්න නේද අනව කිව්වේ රත්තරන් මුතුමෙණික් වගේක් ගහගෙන යද්දි ඒ ටිකක් ගේන්න නේද මේ යනවා කිව්වේ ඒවා ගන්න තමයි යනවා කිව්වේ ඒකට පින්වත් ඉදිරින් අදහස් කරනවා ඒ වස්තුව තමයි මේ ආධ්‍යාත්මික ආයතන 6 මොනවද ආධ්‍යාත්මික ආයතන 6 ඇස කන නහය දිව ශරීරේ මනස චක්කු සෝත ගාන ජීවහා කාය මන මෙන්න මේ වගේ දැන් මේ අපිට පේන දේවල් ටිකක් තියෙනවනේ ඇහැ කියලා ඔය මිනි මෙරිච්චම් වල දා නැහැ කපලා දන් දෙ නැහැ ඇහැ කියන භෞතික වස්තුව පරීක්ෂණ කරන්න වෛද්‍ය සිසුන් යොදා ගන්න ඇහැ නෙමෙයි මේ කියන්නේ මේ කියන්නේ භෞතික ඇහැ නෙමෙයි ආධ්‍යාත්මික ඇහැ මොන බලන්න අපි ගාව භෞතික ඇහැකුත් තියෙනවා ආධ්‍යාත්මික ඇහැකුත් තියෙනවා එතකොට පින්වත්නි ඒ ආධ්‍යාත්මික ඇහැ මේ අන්න ඒ ඇහැ ඒ කන ඒ නහය ඒ දිව ඒ ශරීර ඒ සිත අපේ විඥාණයට කෙලස් එකතු කර කර කෙලස් එකතු කර කර මේ සංසාර දුර්ගමනක් යනවා එතකොට මේ ආධ්‍යාත්මික ආයතන වලින් තමයි මේ ආධ්‍යාත්මික ආයතන සතුටු කිරීම උදෙසා තමයි පුජ්‍යලෝ වෙහෙසෙන්නේ මේ කොහෙදෝ තියෙන වස්තුවක් තමයි හොයන්නේ ඒක හොයන්න තමයි අර ගඟට පැනලා තියෙන්නේ. මේ තණ්හාව උදා තණ්හාව ඇති වෙලා තියෙන්නේ. හැබැයි ඒ වස්තුව හම්බ වෙච්ච මිනිහෙක් නැහැ. හොයන තමයි හැමදාම. මොකද පෙර භවයන් වලත් ඔය හැම ඉඩමක් කඩමක්ම ඔය හැම මුදලක්ම හැම ආයතනයක්ම හැම සම්පතක්ම ඔබ සහ මා සතු තියෙන්න ඇති. හැබැයි දැන් අපි ඒව දාලා ඇවිල්ලා තියෙනවා දැන් අපි ආයෙත් ඒව හොයනවා. එහෙනම් මේ හොයනවා විතරයි හම්බෙලා නැහැ කාටවත්. ඒව හොයන්න යනවා. බුදුහාමුදුර පැහැදිලි කරනවා අහන්නේ මේ භයානක මේ දියවිල මං කිව්ව ඔබට මේ ගමන ගියොත් විලකට තමයි වැටෙන්නේ කියලා. ආන් ඒ විලට ඒ විල සමානයි මොනවටද? සකාය දිටි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිග. එතකොට මෙන්න මේ සංයෝජන පහ මේ පහට කියනවා පංච ඕරම්භාගීය සංයෝජන කියලා. ඒ කියන්නේ ඒ පහ සම්බන්ධ මේ පැත්තට බරයි. ඒ කියන්නේ ඒ පහ බින්දත් ඒ පුජ්‍යලයා නැවත ඒ පහ බින්දත් ඒ පුජ්‍යලයා මේ ඕරම් භාගීයයි. උද්දම් භාගී කිව්වේ ඉහළට යනවනේ. එක වතාවක් හෝ මනුලවට එන සුළු ඒ පහ ඇතුලේ ඉන්නෙමයි. සෝවන් උපුජ්‍යලෙක් බව හතක් මෙහි නැවත උපදිනවනේ. එතකොට ඒ ඕරම් භාගය තමයි මුල්ම සංයෝජන. නිර්වාණ අවබෝධය කර ගැනීම සඳහා පුජ්‍යලයෙකු විසින් සිද බිද දැමිය යුතු සංයෝජනවල ප්‍රථම සංයෝජන පහ තමයි මේ විල විදියට අදහස් කරන්නේ. එතකොට මේ සංයෝජන තමා පිළිබඳව තියෙන හැඟීම, සක්කාය දිට්ඨික වේගෙන, බුද්ධ ආදී අටතැන්හි සැකය, මේ වැරදි ආගමික පිළිවෙත් වල නිරත වීම වැනි ප්‍රශ්න ගොඩක් එක්ක තමයි මේ විලේ ඉන්න තියෙන්නේ. මේ විල භයානක තැනක්. එතකොට මේක හරි භයානකයි. ඒ විලේ ඒ ගමනේ කිව්වනේ රළ තියෙනවා. පින්වත් මේ රළ කිව්වේ ක්‍රෝධයට. ක්‍රෝධය
මේ ක්‍රෝධේ පිරෙනවා මේ සසර ගමන එහෙම නේද මේ මේ සම්පත් හොයාගෙන මේ ඉන්ද්‍රියන් සතුටු කිරීම සඳහා වීරිය වඩන්න වඩන්න පුජ්‍යලයක් ඇලෙනවා වගේම ගැටෙනවනේ එහෙනම් ක්‍රෝධය කියලා එකක් තියෙනවා ඒ විතරක් නෙමෙයි මේ අර්ධිය සුලි හම්බෙනවා කිව්වා දිය සුලි කිව්වේ පංචකාම ගුණයන් ඒ මොනවද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ එතකොට අන්න ඒවට අහු වෙනවා මේ ගමනේදී ඉතින් ඒවට මුලා වෙලා ඒ සුලි වල කැරකිලා වෙච්ච දෙයක්වත් දන්නේ නැහැ මොකද්ද උනේ කියලා මේ කාම සම්පත් පස්සේ යන්න පටන් ගත්තට පස්සේ ඒ විතරක් නෙමෙයි මේ ඒ එතනදි කිව්ව මේ රකුසොත් ඉන්නවා කියලා. පින්වත්නි මෙතනදී රකුස කියලා කියන එක මාගමක්. දැන් ස්ත්‍රියක් පිළිබඳ විස්තර කරනවා. ඒ කියන්නේ දැන් භික්ෂුවකගේ හිත මුලා වෙන්න පුළුවන් ප්‍රබල තැනක් විදිහට. ඒ බඳු ඒ කාරණා පිළිබඳව සිතන්න මොකද මේ සසර පුරා අබදරුවන් පෝෂණය කරමින් ආපු ගමනක් නේ තියෙන්නේ. එතන ඒක දකින්නේ රකුසෙක් විදිහට. ඒ රකුසට අහුනොත් එහෙම හරි භයානකයි ගැලවෙන්න හම්බෙන්නේ. එතකොට ඒ විතරක් නෙමෙයි. දැන් කිව්ව නේද ගඟ අනිත් පැත්තට එන්න කියලා. ගඟේ අනිත් පැත්තට පීනන්න එන්න කිව්වා. ඒ තමයි නෙක්ඛම් අත්හැර දැමීම. අබදරුවන් ගේදොර මේ ලෞකික බැඳීම් අත්හැර දැමීම. එතකොට අර අත් දෙකයි කකුල් දෙකයි වීරියෙන් පීනනවා කිව්ව නේද? ඒ චතුරංග සමන්නාගත වීරිය නූපන් කුසල උපදව ගන්නවා උපන් කුසල් දිනු කර ගන්නවා නූපන් අකුසල් උපදව ගන්නවා උපන් අකුසල් දුරු කර ගන්නවා මෙන්න මේ වගේ චතුරංග සමන්නාගත වීරියකින් පුජ්‍යලයක වෙර දරනවා ඒ වීරියකේ කැපවීම තුළ මේ සැඩපහර තුළ මේ තණ්හාව කියන සැඩපහරේ උඩ පැත්තට පීනගෙන එනවා කියන්නේ කමය තණ්හාවේ මිදීම පැත්තට එනවා ආන් ඒ පුජ්‍යලයා තමයි මේ ප්‍රශ්නේ විසඳගන්නේ ගඟෙන් එතර වෙන්නේ. එතකොට කවුද මේ ඇවිල්ලා මේ පණිවිඩය කියන පුරුෂයා? පින්වත්නි තථාගතයන් වහන්සේ. කාලකට පස්සේ තමයි මේ පුරුෂයා එන්නේ. මොන ගහෙන්? පින්වත්නි මොනතරම් සුන්දර කතාවක්ද? ඔබට මේ කියන්නේ ඔබත් මමත් මේ සැඩපහරේ කොතන ඉන්නවද දන්නේ නැහැ. කොමුණත් උඩුගම් බලා පීනන්න කියලා අපිට ආරාධනා කරපු උතුම් පුජ්‍යලේකුගේ ඒ ආරාධිත හඬ තවම ඇහෙනවා. ඒ හඬ තාම ඇහෙනවා. උන්වහන්සේ තාම අපිට කතා කරනවා ඒ හඬ වියකෙන්නට පෙර ඔබටත් මටත් උඩුගම් බලා යන්නට සියලු ශක්තිය ලැබෙන්න අපි ප්‍රාර්ථනා කරනවා